සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්බදාවේ සුඛං සේති බ්‍රාහ්මනෝ පරිනිබ්බුතෝ යෝන ලිම්පති කාමේසු සීති භූතෝ නිරෝපදීති දුකින් නිදහස් වෙන්න ඕනි එහෙම හිතෙන්නේ දුකක් කියලා දැනෙච්ච දවසටයි කාට හරි මේ ලෝකේ දුකක් කියලා දැනෙන්නේ නැත්තම් එයාට දුකින් නිදහස් වෙන්න උවමනාවක් නැහැ එතකොට ඔබට හිතෙයි ඉතින් ස්වාමීන් වහන්ස දුකක් කියලා දැනෙන්නේ නැත්තම් හොඳයිනේ එතකොට ඉතින් ඒක සැපක්නේ ඒ සැප දිගටම තියාගෙන ඉන්න තියෙන්නේ කියලා දැන් අපි මෙහෙම ඇහුවොත් පින්වත්නි හත් අවුරුදු හත් මාසයක් දරුවෙක් කුසේ තියාගෙන හිටපු සුප්පාවාසා දියණිය සුප්පාවාසා අම්මා මොන්න තරන්නම් දුකක් වින්දද හැබැයි දරුවා ඉපදුනාට පස්සෙත් ඇය බඳු දරුවෙකුට කැමති බව එබඳු දරුවන් 100කට උවද කැමති බව බුදු පියාණන් වහන්සේ ඉස්සරහා කියනවා පින්වත්නි දුකෙහි ස්වභාවය තමයි ඒ විඳින ඒ මොහොතට පීඩාවක් වුණාට ඒ මොහොත කියන අත්දැකීම හැම වෙලාවකම අතීතයට යනවා කාටවත් මේ මොහොතේ ඉන්න බැරි කමක් තියෙනවා මක් නිසාද ප්‍රත්‍ඥයෙකුට මේ මොහොතේ ඉන්න බැරි කමක් තියෙනවා මක් නිසාද මේ මොහොතත් මොහොත කියනකොටම මොයන්න අතීතයට යද්දී තයන්න තියෙන අනාගතේ නම් එහෙනම් මේ අතීතය සහ අනාගතෙත් එක්ක තියෙන ගනුදෙනුවක් වුණහම ඒ දුක වින්දට කමක් නැහැ ඒ වෙනුවෙන් දරුවෙක් වැනි සංකල්පයක් ඒ වෙනුවෙන් වෙන මොකක් හරි යම්කිසි ත්‍යාගයක් යම්කිසි කැමති දෙයක් ලැබෙනවයි කියන හැඟීම නිසා ඒ දුක්ඛදායක අත්දැකීම් විඳින්න කැමති වෙනවා. දැන් ඒකනේ පින්වත්නි පොඩි කාලේ ජීවිතේ සුන්දරයි ලොකු වුණාම දුකයි කියලා කියන්නේ. හැබැයි පොඩි අය කියන්නේ ලොකු වුණාම සුන්දරයි පොඩි කාලේ දුකයි කියලා. එහෙනම් හැම වෙලාවෙම නොලැබිච්ච දේ තමයි සැප ඒ නොලැබිච්ච සැප වෙනුවෙන් ලැබිච්ච දුක දරාගත්තට කමක් නැහැ වගේ හැඟීමක් තියෙනවා. පින්වතුනි මේක ලෝක ස්වභාවයයි. මේ කතාව ඔබටත් මටත් කියා දුන්නු ඒ භාග්‍යවතුන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. දහම් ශ්‍රවණය කරන සදැහැති පින්වත්නි පින්වතියනි පින්වන්ත දෝනි පුතේ මිනිස්සු කියනවා මම මැරිච්චාම යන්න තැනක් හදාගෙන තියෙන්නේ කියලා. ඒකින්ද මට බය නැහැ කියලා. පින්වත්නි ඒත් එහෙම කියන කාටවත් ස්ථීරම මරණාසන්න වෙලාවේදී චුතිසිතට කළ කුසල්ම සිහි වෙනවයි කියලා න්‍යායක් නැහැ. සිහි වෙන්න පුළුවන්. නමුත් එහෙමමයි කියලා කතාවක් නැහැනේ. ඊළඟට අපි හිතමු ඒක මතක් වෙලා එයා හොඳ තැනක ඉපදුණයි කියලා. හැබැයි පින්වත්නි ඊළඟ භවයේ සම්බන්ධයෙන් මොකද ඒ භවයත් ඉවර වෙනවනේ. වග කියන්නේ මේ භවයේ සිට අපිට බැරි වෙනවා. ඒ කියන්නේ මතු උපදින භවයේ නෙමෙයි ඊළඟ භවය ගැන වග කියන්නේ මේ භවයේ සිට බැරි වෙනවා. නෑ එතකොට ඉතින් අපි නෙමෙයිනේ දුක් විඳින්නේ කියලා කාට හරි හිතෙන්න පුළුවන්. පින්වත්නි බුදුහාමුදුරු දේශනා කරනවානේ මේ මොහොතක් ගන්න වෙනස් වෙනවා. නචසෝ නචාඤ්ඤෝ යත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයි හැබැයි කියලා. පින්වත්නි දැන් ඔය ඔබට දැනෙලා තියෙනවද දැන් ධර්මයේ කියනවා ඒද තප්පති පෙච්ච තප්පති පාපකාරී උභයත් තප්පති එහෙම විස්තර කරනවානේ. එතකොට මේ පව්කාරය තැවෙනවා කියලා මම මේ පව් කරා මං කරපු පව් තමයි මේ විඳවන්නේ කියලා. ඇහිලා නැද්ද මිනිස්සුත් කියනවා මේ මං කරපු පව් හාඳුරනේ. මේ මං කරපු පව් ඒවයි මම මේ විඳවන්නේ කියලා සල්ලි ප්‍රශ්න එනකොට කියවනවා. කවුරු හරි අසාධාරණකම් කරනකොට කියවනවා. හිර ගෙදර වැටෙනුනහම කියවනවා. එතකොට ලෙඩක් දුකක් බරපතල දුකක් ආපුහම මේක බෙහෙත් බීලා බීලා හොඳ වෙන්නේ නැති වෙනකොට මේ
මේ මං කරපු පව් කියලා එයා හිතනවා. දැන් එයාට දුකක් නැද්ද තමන් කරපු පව් ගැන? එහෙනම් දැන් ඒ කියන කෙනාට, ඒ කියන කෙනාට නෑකම් කියන පෙරභවයේ විඥානය උරුමව තියෙන වෙලාවෙත් එතකොට මම නෙමෙයි වෙන කෙනෙන්නේ දුක් විඳින්නේ කියලා හිතපේක අපරාධ කියලා එතකොට හිතෙන්නේ නැද්ද? ඒක නිසා පින්වත්නි අපි හොඳට තේරුම් ගන්න ඕනේ බුදුහාමුදුරු දේශනා කරන්නෙම දැන් ওই දේවදූත වැනි සූත්‍රවල මේවා වෙන කෙනෙක් කරපුවා නෙමෙයි මේ ඔබම කරපුවා කියලා තමයි කියන්නේ. අකුසලේ මතින් මේ සංසාරේ දුක් විඳින එක ඔබ කරපුවා තමයි මේ කියලා කියන්නේ. නමුත් පින්වතුනි අතීත කර්මයක් සම්බන්ධයෙන් ඔබටත් මටත් දැන් මුකුත් කරන්න බෑ. බෑ අනාගතයේ සම්බන්ධයෙන් අපිට සියල්ලම කරන්නට පුළුවන්කම භාග්‍යතුන් වහන්සේ අපටම බාර දුන්නා. පින්වතුනි අදත් ඔබට කියා දෙනවා සූත්‍ර පිටකයේ සංයුත්ත නිකාය යක්ක සංයුත්තේන සුදත්ත සූත්‍රය. දැන් සුදත්ත කිව්ව ගමන් ඔබට මතක් වෙනවා කවුරු සම්බන්ධයෙන්ද මේ දේශනාව තිබිලා තියෙන්නේ කියලා. පින්වත්නි අනාථපිණ්ඩික සිටුතුමා සම්බන්ධයෙන් තමයි මේ සුදත්ත කියන නම පාවිච්චි වෙන්නේ. අනාථපිණ්ඩික කියන්නේ මේ අනාථ අයට නැති බැරි අයට කෑම දෙන හින්දානේ ඒ නම හැදෙන්නේ. ඒ වුණාට අම්මා පච්චි තියපු නම තමයි සුදත්ත කියලා කියන්නේ. පින්වත්නි සුදත්ත සිටුතුමා කිසියම් කටයුත්තකට රජගහනුවරට යනවා. එතකොට බුදු පියාණන් වහන්සේ රජගහනුවර සමීපයේ සීත වනයේ තමයි වැඩ ඉඳලා තියෙන්නේ. ඔය රජගහනුවර වෙළඳ කටයුතු සඳහා ඔහු නිතර ආපු බව අටුවාචාර්යන් කියනවා. මොකද රජගහනුවර සිටුවරයා සහ අනේපිණ්ඩික සිටුතුමා කියන්නේ එකම සහෝදරියන් දෙදෙනෙකු, එක පවුලක සහෝදරියන් දෙදෙනෙකු විවාහ කරගත්ත සාමි පුරුෂයෝ කියලා. රජගහනුවර ආදායම උපදවන බඩුවල මිල වැඩි වෙනකොට රජගහනුවර සිටුවරයා දෙවත් නුවරට ඇවිල්ලා ගල් 500ක බඩු පටවගෙන පින්වත්නි මෙහි ඇවිල්ලා බහන්ඩ රජන බව, ඒ කරලා එහෙ ගියේ වැඩි මිලට විකුණන බව, ඒ වගේම අනේපිණ්ඩික සිටුතුමත් ඔය වැඩේම කරන බව බලන්න මේ අන්‍යෝන්‍ය වශයෙන් වෙළඳ කටයුතු කරමින් හිටපු දෙමස්සිනාලා. තමන් එනකොට පින්වත්නි ඔය දෙන්නම යොදුනක් විතර, ඒ කියන්නේ සැතපුම් 16ක් විතරනේ ඈත ඉඳලම තමන් පැමිණෙන බවට කලින් පණිවිඩයක් එවනවා කියලා. එතකොට ඉතින් අනේපිණ්ඩික සිටුතුමත් මොකද කරන්නේ? සුදත්ත සිටුතුමා මොකද කරන්නේ? බොහොම සත්කාර කරලා මගට ගිහිල්ලා පෙරගමන් ගිහිල්ලා සත්කාර සම්මාන කරලා සෙවත් නුවරට වෙනත් යානයකින් තමයි එක්කරගෙන එන්නේ කියනවා. ඉතින් ඒ බහණ්ඩ විකිණනවා නම් විකිණනවා, නැත්නම් මේ සහෝදරයෙක් ගෙදර තියලා යනවා. පින්වත්නි අනේපිණ්ඩික සිටුතුමා ඔය වගේ දවසක් යනවා රජගහනුවරට. ඒ යන්නේත් ඒ බඳුන් වෙළඳ කටයුත්තකට. වෙළඳ වගේ ඈත ඉඳලා දැන් කතා කරන්නේ නැහැ. වෙළඳ මගට යව වගේ එන්නෙත් නැහැ. පණිවිඩයක් එව්වට පණිවිඩ හබ්බවක්වත් නැහැ. දැන් අනේපිණ්ඩික සිටුතුමා කල්පනා කරනවා මේ කරදරයක්වත් දන්නේ නැහැ කියලා. පින්වත්නි ඒ වෙනකොටත් භාග්‍යතුන් වහන්සේ රජගහනුවරට වැඩම කරලා රජගහනුවර සිටුතුමා බුදු පියාණන් වහන්සේගේ ධර්මය අහලා ඒ ධර්ම කතාව අහලා පහුවදා භික්ෂු සංඝයාට දානෙට ආරාධනා කරලා ඒ දාණය සඳහා ලිප හදනවා, දර පලනවා, මේ සැරසිලි කරනවා, දන්ශාලා හදනවා. දැන් අනේපිණ්ඩික සිටුතුමා කල්පනා කරනවා මේ වෙනදා මගට එන අය අද මොකද මේ කියලා. අද හොඳ පිළිසඳරක්වත් නැහෙනේ කියලා. ඊට පස්සේ ගිහිල්ලා මහනවා මොකද සහෝදරයා මේ කොහොමද සැපසනීප? දැන් වෙනද වගේ අනේපිණ්ඩික සිටුතුමාගේ ලොකු කතාවකට යන්න වෙලා නැහැ. ආ කොහොමද මග මහන්සියෙම තිබුණද පරිස්සමෙන් ආව නේද කියලා ඇහුව විතරයි. ඊට වඩා දෙයක් ඇහුවේ නැහැ. ඊට වඩා වෙනද කතා කරනවනේ. මොකද මෙච්චර වැඩ? මොකද මොකක් හරි ආවාහ කටහිටක්වත් තියනවද? ඊට පස්සේ පැහැදිලි කරලා කිව්වා නෑ නෑ මොකක්වත් වෙන උත්සවයක් නෑ. ඒ බුද්ධ රාජානන් වහන්සේ හෙට මේ ගෙදර දානෙට වඩිනවා කියලා කිව්වා. පින්වත්නි ඒ බුද්ධ රාජානන් වහන්සේ බුද්ධ කියන නම ඇහෙනකොට පින්වත්නි පස්වන ප්‍රීතියෙන් පිනා යනවා. හිසෙන් ඇරඹිලා පාද තලයේ දක්වාම පා තලයේ සිට හිස දක්වාත් පැන නැගී පින්වත්නි මහා පුදුම ප්‍රීතියකින් මොකද්ද බුද්ධ කිව්වා? බුද්ධ කිව්වා තුන් වතාවක් පින්වත්නි මේ කතාව කියනවා. අසෝසිකෝ අනාථ පින්ඩකෝ ගහපති බුද්ධෝ කිර ලෝකයේ උපන්නෝ. බුදු කෙනෙක් ලොව පහළ වුණා කියලා අහනවා අනාථපිණ්ඩික සිටුතුමා. අනාථපිණ්ඩික සිටුතුමා අහනවා බුදු කෙනෙක් ලොව පහළ වෙලා කියලා. පින්වත්නි ඒ වචනේ ඇහෙනකොට පින්වත්නි ඇඟ හිරි වැටෙනවා. ලොමු දැහැ ගැනෙනවා. මේ සංසාර හුරුව බුද්ධ කියන නම අහලා පෙර බුදුරුන්ගේ ශාසනවල කුසල් කරලා ඒ පුරුද්දට බුද්ධ කියලා ඇහුවාම බුදු කෙනෙක් පහළ වෙලා කියලා ඇහුව විතරයි පින්වත්නි ඔහුට අනෙකුත් සීළු ව්‍යාපාරික අරමුණු අමතක වෙලා
දැම් බුදු හාමුදුරුව බලන්න යන්න ඕනි කියලා කියනවා. කොහෙද ඉන්නේ බුදු හාමුදුරුව? කොහෙද උන්වහන්සේ වැඩ ඉන්නේ? එතකොට රජගහන ඍෂිතුමා කියනවා, ඔබට දැන් මහන්සිනේ, එහෙම බුදුරු හම්බෙන්න කොච්චරවත් යන්නත් හොඳ නෑ. මේක වෙලාව නෙමෙයි. මේක වෙලාව නෙමෙයි. බුදුරු හම්බෙන්න එහෙම යන්න හොඳ නෑ. උන්වහන්සේ මේ සීතවනේ වැඩ ඉන්නේ. මේ වගේ වෙලාවට ඔබ වෙනිය යාමෙච්චර සුදුසු නෑ කියලා හිතලා දැන් අරගෙන අප බඩු බාණ්ඩ කරත්තගෙන නෙමෙයි හිතන්නේ බුදුහාඳුරු ගැන හිත හිතා නින්දට ගියා. රැයට කෑවෙත් නෑ කියලා තමයි පින්වත්නි කියන්නේ. දැන් අර සත්මහල් මාලිගාවේ උඩුමහල් තලයේ අර ඔහුට නියමිත ඔහු ඉන්න කාමරයට වෙලා මේ දැන් කියවෙන්නේ බුද්ධෝ බුද්ධෝ. පින්වත් මේ නිකන් කියවෙනව නෙමෙයි. සංසාරේ මහා කුසල බලයකට කියවෙනව. දැන් මේ රාත්‍රියේ පළවෙනි කොටස ඉවර වෙනකොටම නැගිටලා ආයෙත් මතක් කරා බුදුහාඳුර බලන්න යන්න ඕනි කියලා. දැන් ওই දෝනිලා පුතාලා ඔය අම්මලා තාත්තලා ආසහිතන ගමනක් යන්න තියෙද්දි නිින්ද යන්නේ නැහැ නේද? රෑ මැද හැරි බලනවා නේද? දැන් ළමයි විනෝද චාරිකාවක් එමෙ යනවා කිව්වහම නිදියන්නේත් නැහනේ. වරින් වර අහනවානේ අම්මා සිල් ගන්න කැමති නම් මේ පාන්දර අවදියේ වෙවි තාමත් බලනවනේ වෙලාව හරිද වෙලාව කියලා. පින්වත්නි එතකොට හිතන්නකෝ මේ සසර මහා පුරුද්දක් තිබුණු පුණ්‍යවන්තයෙකුට බුදුරජාණන් වහන්සේගේ හමු වීම සිද්ධ වෙන දවස ඔහුට මොනතරම් ප්‍රීතියක් තියෙන්නේ ඇද්ද කියලා. ඒ ප්‍රීතියර නින්ද යන්නේත් නැහැ. පින්වත්නි ප්‍රීතියර නින්ද යන්නේත් නැහැ. දුකට නින්ද යන්නේත් නැහැ. එහෙම නේද? බලනකෝ මේ මානසික ස්වභාවය පුදුම චිත්තාලෝකයක්. නිකන් හිතේ අන්ධකාර නැති වෙලා මුළු ලෝකෙම එළිය වෙලා වගේයි ඔහුට දැනෙන්නේ. පින්වත් මේ සූත්‍ර දේශනාවේ අනාථපිණ්ඩික සිටුතුමාගේ හිතේ තියෙන එළිය ගැනයි කතා කරන්නේ. පින්වත් මේ සසර කුසලෙමයි පුබ්බේෂකත පුඤ්ඤතාමයි පෙර පින් ඇති බවමයි. පින්වත්නි පාන්දර කියලා රැවටිලා රෑතිස්සේ තුන් පාරක් නැගිටලා නැගිට කියලා කියනවා මේ ගමන යන්න. පහන් දහහක් දැල්වෝ වගේ, හඳ නැගුණා වගේ, හිරු නැගුණා වගේ හරීම ප්‍රීතියයි. මම රැවටුණානේ, තාම හඳ එළියනේ කියලා ආයෙත් ඔහු නින්දට වැටෙනවා. හිරාව කියලා හඳ එළියට රැවටෙනවා. පින්වත්නි තවත් දැන් රාත්‍රී තව කොටස් දෙකක් තියෙනවනේ කියලා ආයෙත් නිදා ගන්නවා. පින්වත්නි මහ රෑත් ඇහැරෙනවා. අන්තිමට පාන්දර ඉතාම උදෙන්ම නැගිටලා දැන් මේ සත්මහල් මාලිගාවේ ප්‍රධාන දොරගාවට යනවා. පින්වත්නි මේ සංසාරේ මහා කුසල් පිරුණු මිනිසෙක්, ගෞතම බුද්ධ ශාසනයේ අග්‍රදායකයා වීමට කුසල් පුරාගෙන ආපු කෙනෙක්. එබඳු කෙනෙකුගේ මේ දවස දෙවියන් පවා බලබලා සාදු කියපු දවසක්. පින්වත්නි එදා මේ ගෙදර වෙනදට කලින් දොරට විවෘත වෙලා අටුවාචාරින් නම් කියන්නේ පින්වත්නි දොරවල් ඉබේ විවෘත වුණා කියලා. කොහොම වුණත් පින්වත්නි එදා කල්ැතුව මේ නිවහනේ දොරවල් ඇරිලා අනාථපිණ්ඩික සිටුතුමා ගමන ආරම්භ කළා. දැන් හිතේ ආලෝකය නෙමේ. හිතේ ආලෝකය තියෙනකොට දැන් ඔය පින්වත්නි දැන් ඔය ආලෝක සංඥා උපදවාගෙන කම්මැලි වෙලාවට රාත්‍රී කාලයට ආලෝක සංඥා උපදවා ගන්න කියන්නේ. මොකද අන්ධකාර සංඥාවක් ඉපදුනහම ඒක නිදිමතට හේතු වෙනවා. ආලෝක සංඥාව අවදීමට හේතු වෙනවා. එනම් හිතේ ආලෝකය කොච්චර ප්‍රබල එකක්ද? නිදිමත පවා නැති කරන එකක්. දැන් ඔහු ගමන ආරම්භ කළා. පින්වත්නි ඔය පුංචි ප්‍රදේශයක් එහෙම නෙමෙයිනේ පින්වත්නි. මේ පුදු කෙනෙකු දකින මොහොතේම සෝවාන් ඉන්න කෙනෙක්. පින්වත්නි කතාවේ කියනවානේ ඔය රජගහ නුවර කියලා කියන්නේ පොඩි ප්‍රදේශයක් නෙමෙයි. ඇතුළු නුවර කෝටි 9ක්. ඒ වගේම බාහිර නුවර අනිත් ඒ ඇතුළු නගරයෙන් පිටත නගරයේහි කෝටි 9ක් 18 කෝටියක් මිනිස්සු සිටු ප්‍රදේශයක්. මලවෙනි කොච්චර ඇද්ද? කොච්චර මිනිස්සු මැරෙන්න ඕනද? දැන් මේ පින්වත්නි දැන් මේ කෝටි 3ක් විතර ඉන්න දල වශයෙන් ඉබඳු ප්‍රමාණයක් ඉන්න රටකත් දවසකට 600ක් විතර මැරෙනවා නම් 18 කෝටියක් ඉන්න මේ නගරෙහි මලසිරුරු කොච්චර ඇද්ද? පින්වත්නි මලසිරුරු මිනිස්සු ඔය මොකක් හරි දාලා ඔය මහා පොළවේ ඔය පාළු තැන්වල තමයි තියලා යන්නේ. මලමිනි තියෙන තැන් තිබුණේ වට අමු සොහොන් කියලා කියනවා. වල දාන්නේ නැහැ. පින්වත්නි ඒබඳු සොහොන් බිමකින් යනකොට මේ තෙත සිරුරු පෑගෙනවා කියනවා. මේ පිටිපතුලෙන් මේ මලමිනි වල කකුල් වැදුණා කියනවා. මැස්සෝ ඉගිලලා විසිරෙනවා. දුගඳ එනවා. එතකොට අර බුද්ධ ප්‍රසාද කියන එක හිතේ තිබ්බේ එක නැති වෙලා ගියා. දැන් මේකට හිත ගියානේ ආලෝකයේ අතුරුදහන් වුණා. අය අන්ධකාරේ පහළ වුණා. පින්වත්නි දැන් හිතුණා ආයෙත් රැ වැඩිණියා යන්න ඕනේ කියලා. මේ හිතේ තිබිච්ච ආලෝකයයි මේ නැති වෙන්නේ. පින්වත්නි ආන් ඒ වෙලාවේ සීවක කියලා යක්ෂයෙක් එතුමන්ට ඇහෙන්න වචනයක් කියනවා. පින්වත්නි දැන් මේ කතා අපි කියනකොට කාට හරි හිතෙන්න පුළුවන් ඕවා හරි අද්භූත ජනක නැද්ද ස්වාමින්වහන්සේ කියලා. පින්වත්නි මේ ත්‍රිපිටකයේම තියෙනවා අතකෝ සීවකෝ යක්කෝ අන්තරහිතෝ සද්ද මනුසාවේසි කියලා. පින්වත්නි මේ අතුරුදහන් වෙලා ඉඳගෙන හඬක් ඇහෙන්න සැලැස්සුවා කියලා මේ කියන්නේ සීවක යක්ෂයයි බීති. පින්වත්නි මේ වගේ සුවිශේෂ දවසක් සුවිශේෂ පුද්ගලෙක් අදටත් එහෙම සුවිශේෂ නොවන
නැත්තම් අදටත් සාමාන්‍ය මිනිස්සු අතරත් පින්වත්නි, අපි ඔබ මා නිතර ප්‍රකට කරගන්න ඇති, අපිට නිතර අහන්න ලැබෙන්නේ ඇති, මේ නොපෙනෙන අයත් එක්ක තියෙන සම්බන්ධතා ගනුදෙනු ප්‍රකාශ සම්බන්ධයෙන් කියමන් තියෙන අදටත්. අඩු තරමින් හීනෙන් හරි ඇවිල්ලා හෙට තියෙන ගැටලුවට උත්තරයක් කියලා ගියපු කෙනෙක් ගැන, බෙහෙත් බීලා බීලා හොඳ වෙන්නේ නැති අසනීපෙට බෙහෙත ගැන. පින්වත්නි, එහෙම කතා කියපු මිනිස්සු, එහෙම කතා කියන මිනිස්සු අද කාලෙත් ඉන්නවා. ඒතර අපිට කියන්න බෑ එදා මෙහෙම දේවල් සිද්ධ නොවුණයි කියලා. මේ වගේ උතුම් වූ ජීවමාන බුදු කෙනෙකු වැඩ ඉන්න වෙලාවක, මේ වගේ පුණ්‍යවන්ත මිනිස්සෙක් ඇසුරු කරගෙන මොකද්ද මේ යක්ෂයා කියන්නේ? සතං හත්ති සතං අස්සා සතං අස්ස තරි රතා, සියක් ඇත්තුද, සියක් සියක් දහසක් ඇත්තුද? සියක් දහසක්, පින්වත්නි, සියක් දහසක් කියන්නේ සියව දහහක් වෙන්න එපැයි. පින්වත්නි, ඇතුන් ලක්ෂයක්ද, ඒ වගේම අශ්වයෝද ලක්ෂයක්, මේ විදිහට වෙළඹුන් ලක්ෂයක්ද, වාහන ලක්ෂයක්ද, ඒ වගේම මේ රත්තරන් ආභරණ වලින් සරසපු කන්‍යාවෝ කාන්තාවෝ ලක්ෂයක්ද, ඉබ්බඳු අය බලන්න යනවනම් කවුරු හරි. දැන් මිනිස්සු පංචකාම සම්පත් වලට අදාළ දේවල් ඔය දැන් ඔය කලින් කියපු රත්තරන් මුතුමැණික් මේ ආදී කරගත්ත බොහෝ දේවල් බලන්න යන්න කොච්චර ගමන් යනවද? ඒ ගමනක් යන්න තියෙන පියවරක් තියෙනවනම් ලෞතුරා බුදු කෙනෙක් බලන්න යන පියවරෙහින් 16න් පංගුවකටවත් වටින්නේ නැහැ කි. පින්වත්නි, දැන් මේ පියවරක් 16න් පංගුවක් කියලා කියපුවාම දැන් පියවරක් සහ අනිත් පියවර අතර දුර 16කට බෙදලා ඒකෙන් එකක්. දැන් මේ අනාථපිණ්ඩික සිටුමා කියන්නේ බොහොම ධෛර්යවන්ත, බොහොම ශක්තිවන්ත, නිරෝගී මිනිසෙක්නේ. එතකොට පින්වත්නි, ඒ බඳු මිනිසෙක් ඇවිදින පියවරවල දැන් අටුවාචාරින් කියනවා එහෙම එක පාදයක් තියලා අනිත් පාදයේ තියෙද අතර පරතරේ අඟල් 12ක් තියෙනවා කියලා. කියන අඩියක් විතර. ඒක 16කට කඩලා ඒ කොටසක් තරම් එක කොටසක් තරම්වත් වටින්නේ නැහැ. අර ඕනම දෙයක් ලෞකික ලෝකෙට අදාළ දේවල් බලන්න යන ගමන. දැන් හිතන්නකො පින්වත්නි, මිනිස්සු අද කාලේට මේක අපි සම්බන්ධ කරොත් නෝනා බලන්නද, මහත්තයා බලන්නද, දරුවෝ බලන්නද, අම්මා බලන්නද, තාත්තා බලන්නද, සල්ලි බලන්නද, ගෙවල් බලන්නද, වාහන බලන්නද, එහෙම බලන්න යන දේවල් තියෙනවනේ. දැන් උතර අම්මා තාත්තා බලන්න යන එක දිහා අපි පූජනීය හැඟීමකින් බලන්න ඕන කාරණාවක්. අපි ඒක නිසා පැත්තකින් තියමුකෝ. සෙසු දේවල් බලන්න යන්නේ අම්මා තාත්තා බලන්න යන එකත් මේ දේශනාවට ගත්තට කමක් නැහැ. නමුත් පින්වත්නි, අම්මා තාත්තා කියන්නේ විශේෂ ධර්මතානේ. අම්මා තාත්තා බලන දරුවෝ විශේෂයෙන් යා යුතුයිනේ. ඒත් පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඇතුලේ මේ කවුරු හම්බ වෙන්න කියත්, ඒ වගේ මොන දේවල් බලන්න කියත්, දැන් මිනිස්සු හිතන්නේ ඒවනේ ගොඩක් වටින්නේ. දැන් ඔය ලෞකික දේවල් බලන්න යන එක, යාළුවෝ බලන්න යන එක, එතකොට දැන් අපි ඉඩම බලන්න ගියා, ඒක ඒ බලන්න යන එක වගේ හැඟීම් තියෙනවා, බොහොම වටිනවා කියලා. ඒවා ඉතින් ජීවත් වෙන්න සහ ලෝකෙපාපමට වටිනවා තමයි. නමුත් පින්වත්නි, මේ දේශනාව ඇතුලේ කියන්නේ ඒ වගේ යම්කිසි වටිනාකමක් තියෙනවා නම් ඒ වටිනාකම බුදුන් බලන්න යන එක පියවරක 16න් පංගුවක්වත් අරින්නේ නැහැ කියලා. නමුත් අපේ මිනිස්සු පින්වත්නි, සාමාන්‍ය ලෝකෙ බලන්නකෝ, ඔය රත්තරන් මුතුමැණික් බලන්න, යාන වාහන බලන්න යන්න තියෙන ඒ පියවරෙන් 100න් පංගුවකටවත් බුදුන් බලන්න යන, බුදුන් වඳින්න යන, දහම දකින්න යන, දහම අසන්න යන පියවරට වටිනාකමක් දෙන්නේ නැත්තම් එතනත් ලොකු ගැටලුවක් තියෙනවා. දැන් කවුද කියනව ඇහෙනවා මේ සිටුතුමාට මේ කතාව. ආන් එතකොටයි ඉස්සරහට යන්න, ඉස්සරහට යන්න, ආපහු හැරලා යන්න එපා. මේ ගමන ඊටාම හොඳයි. අභික්කම ගහපති, අභික්කම ගහපති, ඉස්සරහටම යන්න ගෘහපති, ඉස්සරහටම යන්න කියලා ඔහුට කියනවා. පින්වත්නි, මේ කතාව හිත කියනකොට, මේ කතාව බාහිරින් ඇහෙනකොට ආයෙත් අන්ධකාර නැති වෙලා ආලෝකේ මතුණා කියන බුද්ධ ගෞරවය. පින්වත්නි, ඒකනේ දැන් අපි ධර්ම ශ්‍රවණය කරන්නත් බුද්ධ ගෞරවය, ධම්ම ගෞරවය ඇති කරගන්න ඕනේ කියන්නේ. ඒ අසීමිත බුද්ධ ගෞරවය ඇති කරගත්තාමයි ඒ ආලෝකමත් සිතට ධර්මයේ වැටෙන්නේ. පින්වත්නි, ධර්ම ගෞරවයේ සංඝ ගෞරවය ඇති කරගත්තාමයි, ඒ කියන්නේ ශ්‍රද්ධාවෙන් පිවිසෙන්න කියලා කිව්වේ. එතකොටයි ඒ තෙරුවන් ඇසුරු කරගත්ත ඒ උතුම් දර්ශනයට කැමැත්තක් ඇති වෙන්නේ. නැවතත් සිටුතුමාගේ හිතේ මහත් ආලෝකයක් වරින් වර පින්වත්නි ওই විදියට අතරමඟදී බාධා පැමිණි නැවත නැවත හිත වෙනස් වෙවි ඒත් ඔහු තාම යනවා. පින්වත්නි, දේශනාව කියන මේ සීවක යක්ෂයා වරින් වර සහය වුණා කියලා ඔහුගේ සිතවිලි වෙනස් කරන්න. මොකද පින්වත්නි, මේ යක්ෂයා දන්නවා මේ යන්නේ එසේ මෙසේ කෙනෙකු නොවන බව. අනේ පුණ සිටුතුමාට අන්ධකාරය අතුරුදහන් වුණා, ආලෝකය පහළ වුණා, බියගතිය නැති වෙලා ගියා. ඔහු සීත වනයේට ගියා. භාග්‍යතුන් වහන්සේ එලිමහනේ එහෙ මෙහෙ සක්මන් කරනවා. දුරදීම අනේ පුණ සිටුතුමාව දැක්කා. පින්වත්නි, සිටුතුමා මේ යන ගමන සුවිශේෂ ගමනක්.
සිරිතුමාට මගදි හිතෙනවා ඔය සත් ශාස්ත්‍රවරු පූර්ණ කාශ්‍යපල අජිත කේස කම්බලලා ආදී කොටගත් අය අපි බුදු වෙලා ඉන්නේ අපි බුදු වෙලා ඉන්නේ කියලා කියනවා. එතකොට මම මේ බලන්න යන උත්තමයාත් ඇත්තටම බුද්ධ කෙනෙක්ද? හොඳයි, උන්වහන්සේ ලෞතුරා බුදු කෙනෙක් නම් මගේ නම දැනගන්න ඕන. උන්වහන්සේ මට නම කියලා කතා කරයි කියන අදහසින් යන්නේ. බුදු පියාණන් වහන්සේ දුරදිම දැකලා සුදත්ත ඒහි සුදත්තාති සුදත්ත එන්න ඒහි සුදත්ත සුදත්ත එන්න කියලා ආමන්ත්‍රණය කළා. පින්වත්නි භාග්‍යවතුන් වහන්සේත් සුදත්තගේ කතාව ඉතාම හොඳින් දන්නවා. ඒ වෙනකන් බුදුසසුනේ අග්‍රදායකයෙකු පිළිබඳ කතාවක් නෑ. මට නම කියලා කතා කරා කිව්වහම් පින්වත්නි අපමණ සසර ගමන් ඇවිද ඇවිද බුදු කෙනෙකුගේ ශාසනයක අග්‍රදායකයෙකු වෙන්න තිබූ ප්‍රාර්ථනාව, ඒ බලය, එකල කුසල්වල ශක්තිය, සසර මහා දන්දුම් පාරමිතා බලය, සසර මහා කුසල් කළ උතුම් ශක්තිය භාග්‍යතුන් වහන්සේගේ සිරිපා ළඟ හිසින් වැටිලා වන්දනා කරලා ස්වාමීනි බුදු පියාණන් වහන්සේ ඊ හොඳින් සැතපුණාද කියලා ප්‍රශ්නයක් අහුවා. කච්චි බන්තේ භගවා සුකම සයිත්තාති, හොඳට සැතපුණාද කියලා අහනවා. පින්වත්නි භාග්‍යතුන් වහන්සේ උත්තරයක් දෙනවා, කාම ලෝකේ තැවරෙන්නේ නැත්තම්, පංචකාම සම්පත්වල තැවරෙන්නේ නැත්තම්, ඒ කියන්නේ කෙලෙස් කියන ගින්දර නෑ කියන එක. මොකද කෙලෙස් ගින්දර හිතේ තැවරුණු කාම සම්පත් මත ඇති වෙන එක. කාමයන් වලින් තැවර කාමයන්ගෙන් අයින් වෙලා ඉන්න. ඒ වගේම සිසිල් වෙලා ඉන්න. මොකද පින්වත්නි නිතරම රත් වෙලා ඉන්නේ, කාමයන්ගෙන් රත් වෙලා ඉන්නවා කෙනෙක් ඈත්ත කතාව තේරුම් ගත්තොත් නිවෙනවා. ඒ වගේම පින්වත්නි කෙලස් කාගේ හිර ළඟ නැත්තම් ඒ නිවිච්ච උත්තමයා කොහොමත් ඒ කාන්තෙන් සැපසේ සැතපෙනවා, සුවසේ නිදා ගන්නවා කියලා දේශනා කරා. පින්වත්නි එහෙනම් පේනව නේද, සුව නිින්දක්වත් ලබන්න බෑ කෙලෙසුන්ගෙන් පිරිච්ච හිතක. සිහිනේන දුක් විඳිනවා, රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කළ දවසට සිහිනෙන් කිංවත් දුක් නොවිඳින මතු සංසාර ජාති ජාතිවත් ඉබඳු උතුම් වූ අත්දැකීම් වලට පත් වෙනවා. පින්වත්නි මේ කාමයන්ගෙන් තැවරිච්ච එක අපි කතා කරන්න ඕන එක. යෝන ලිම්පති කාමේසු, පින්වත්නි මේ කාමයන්ගේ තැවරිලා නැත් බලන්න පින්වත්නි, අපි සංසාරේ කාමයන්ගෙන් තැවරිලා ඉන්නේ. මොන කාමයන්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වල තැවරිලා එතරම් ඒ කෙලෙස්කින් උපදින්නේ. පින්වත්නි ඒ කෙලෙස් නැමැති දරවලින් ඇවිලි ඇවිලි මේ සංසාරේ ඇවිදින අපේ කතාව. තණ්හාව නැමැති දර දමා උපදින ක්ලේශ නම් ගින්න බුරබුරා නැගෙයි හැමදාම. පින්වත්නි බලන්නකෝ, ඒ තණ්හාව කියන හැඟීම පදනම් කරගෙන උපදින සියලු කෙලෙස්වල අවසානයමයි පුජ්‍යලේකුගේ නිදහස සුවය. ඒ කියන්නේ නිවීම සැපතක්, නිවන සැපතක් කියලා කියන්නේ. නිවන සැපතක් කියන්නේ කොහොමද කියලා කාටවත් වැටහෙන්නේ නැත්තේ මේ ගැන යම් කිසි කියවීමක් නැති නිසා. හැමදාමත් හැම කාලෙකම සුවසේ සැතපෙන්නේ ඒ පිරිනවුණු උත්තරමයන්මයි. පිරිනවීමෙන් මෙහා කාටවත් සුව නින්දක්, සුව ජීවිතයක්, අවදියෙන් ඉන්නෙත් පීඩාවෙන්, නිදන් ඉන්නෙත් පීඩාවෙන්. එහෙම නේද? අවදියෙන් ඉන්නෙත් පීඩාවෙන්, නිදාගරින්නෙත් පීඩාවෙන්. උතර කවුරු යයි නෑනේ ඉන්දෙදි පීඩාවක් නෑනේ කියලා. පින්වත්නි මොන්න තරම් දේවල් හිතට නැගෙනවද? සීන දකින්නවද? පීඩාකාරී භවයේ ප්‍රතිඵල විදියට. මේ කෙලස් ගින්නෙන් පණින්න වෙන විදි නෑ. වෙන උපක්‍රම නෑ. තියෙන එකමක විදිහයි. ඒ තමයි අද්වේෂය, අමෝහය, අලෝභයෙන් තෙත් කර කර මේ ගින්න නිවන්නට වීර්ය ගැනීමයි. පින්වත්නි රාග ගින්න අසුභ ජලයෙන්, ද්වේෂ ගින්න මෛත්‍රී ජලයෙන්, මෝහ ගින්න ප්‍රඥාවේ ජලයෙන් නිවනිවා නිවනිවා සදහට මැති නොවන පරිදි සංසාර ගින්න නිවා දැමු උතුමන්ගේ කුඩට එකතු වන්නට ඔබටත් මටත් මේ අත්දැකීම උපකාර වෙන්න ඕනි.